නිලධාරි කතිපය අධිකාරිය පනතක් වෙනස් කරන්න ඕන වෙච්චාම ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දේශනයක් දෙනවා. දීලා කියනවා මේ 2003 අංක තුරන්දරන මූල්‍ය කළමනාකරණ පනතත් එක්ක රට තව යන්න බෑ. අලුත් ආණ්ඩුවන්නේ වැඩ කරපු මිනිසුන්ට රස්සා දෙන්න තව සානාධාර දෙන්න වැටු වැඩියෙන් ගවන්න මේවා කරන්න කිසි දෙයක් බෑ. මේ පනත සංශෝධනය කරන්න. ඒ කාලේ මේ න්‍යායාචාර්යවරු කියන මතයට එරෙහිව කිසිවෙකුටත් නැගී සිටින්න බෑ. ඔවුන් ඒ ප්‍රමාණයට ප්‍රශස්ති කියලා වන්දිබට්ටකම් කළා ආවතේවකම් කරලා මේ රටේ නායකයවරුන්ගේ ඔළු සම්පූර්ණයෙන්ම තමන් දන්නවායයි කියන ශාස්ත්‍රයෙන් මුලා කරනවා. ඒ නිසා රට බංකොලොත් වීම සම්බන්ධයෙන් 2003 ඉඳන් ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි සියලු දෙනාම වග උත්තරකරුව මිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වග උත්තරකරුවේ නෙවෙයි. බොරු අල්ල පළවලා කියන්න පුළුවන් පක්ෂයක් තියෙනවා නම් වෙන කවුරුවත් නෙවෙයි ජේවිපී. දැන් ජේවිපී කිනොඩක් කැමති නැහැ. දැන් මාලිමාව කියයි. මම නම් කියන්නේ මාලිමාවනේ ඒගොල්ලන්ට හොඳ. ලකුණ තමයි අර පෙට්‍රල් ෂෙඩ් එකේ තියෙන. අර අඳුන් මාතෘකාවක් වෙලා තියෙනවා මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ ගත්ත ණය විසින් මේ රට ණය අර්බුදයක හිර කරලා ඒ අවුල විසින් තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම නිර්මාණය කළේ කියලා. අද වන විට අපේ රටේ මේ මූණ දෙන ප්‍රශ්නය පිළිබඳව අපිටත් සමහර විටක තියෙන්නේ අනවබෝධයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කළේ පළමු යුද්ධය අවසන් කළා මේ රට පහසුකම් සහිත ආයෝජකීන්ට පැමිණිය හැකි ලෝකයේ දියුණු ආර්ථිකයකට යා හැකි මූලික පසුබිම නිර්මාණය කරන්න තමයි සියලු ආයෝජන සිද්ධ වුණේ. අපි කැමති වුණත් අකමැති වුණත් උදේ හවස අපේ රටේ සිය දහස් ගණනක් බොරු කෙප්ප අවලාද මඩ එකම කණ්ඩායමක් නිර්මාණය කර අවසානයට නිර්මාණය කරපු බොරුව තමයි අපේ රටේ බැංකු පද්ධතිය කඩාගෙන වැටෙන. දේශීය ණය ප්‍රතිභූකරණය කියලා කියන්නේ මේ රට බංකොලොත් කරන වැඩපිළිවෙළ. අපි මොනවා කිව්වත් ඒවා සමාජගත වෙනවාට වඩා වැඩි වේගයකින් මේ අය බොරුව සමාජගත කරනවා. මේ බොරු කියන බොරුව සමාජගත කරන බොරුව ඇත්තක් කරන පිරිසක් එක්ක තමයි අපි දේශපාලනය කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.